नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमी शरणयामी। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामी। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामी। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामी। साधु साधु। श्री पूर्वाराम महा विहाराधिपति नायक हामुदुरन वहन्सेतुलु महा संगरत्नेन अवसराय पिंगवत्नि दवसक बुदुरजानन वहन्से भिक्षुन वहन्सेला पिरिसक उन्वहन्से मुनगहिंदे पेमिनि वेलावे ए भिक्षुन वहन्सेलागेन अहुवा महानेनि उबट मोनवागे धर्मयक्द मतक तथागतयन् वहन्से देशना करपु मोनवागे धर्मयक्द उबट मतक කියලා ඇහුවා අපි වගේ නම් ඉලක්කෙටම උත්තරේ දෙන්න ඕනේ කියලා මොකක් කියයිද චතුරාර්ය සත්‍යයේ භාග තුනන්සි වදාළ කියලා නේ දැන් බලන්න වෙනස ඒ භික්ෂුන් වහන්සේලා කියනවා භාග තුන් වහන්සේ අපට මෙබඳු ධර්මයක් මතකයි භාග තුන් වහන්සේ මෙන්න මේ විදිහේ දෙයක් වදාලා කියලා අපට මතකයි ඒ තමයි භාග්‍යතුන්හන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා තියෙනවා මහණෙනි මේ සංසාරේ පටන්ගත්තු තැන සොයන්න බෑ මේ සංසාරේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් සත්‍යයට සැරිසරන්න වීම නිසා ඔහු නොයි කරුණ වලදී හැඬු කඳුළු සාගර ජලයට වැඩි ओहु मून दीप अनतुरु निसा ओहुगिन गलागिय रुदिरे सागर जलेट वेडी मे निसा मे इपदेमें मेरमें यन संसार स्वभावे गन कलकिरिन एकै होंद भाग्यतुना सापित ओय वगे एकक मातकता भागिन्ने किव्वा एतकोट मेगुल्लो वेडगिट पेन्नन्न कियने ने बुदुरजन्म सीसरा अपि मेहेम किव्वोत् अपिट पहादी अपियो काट्टी देनगनी मे वगे मानकर अदहसक्कावे ने भूम अहिंसक एकक तमय प्रकाश कले एतकोट अपिट ए बुदुरजानन वहन्से ए भिक्षुन वहन्से लगे प्रकाश अहला बुदुरजानन वहन्से वदाला साधु साधु महानेनि मं एहेम तमय देशना कले එතකොට බලන්න මේ ඒ බුද්ධ දේශනාව අපිට මතක තබා ගත්තොත් නරකද අපිට තියෙන මේ ප්‍රශ්න වලින් භාගයක් ඉවරයි ඒක මතක තියනවනම් අපි ලෝකෙ කොච්චර දේවල් හොයනවද නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෞකික ලෝකේ අපිට කවදාවත් සම්පූර්ණ තෘප්තියක් ලබන්න බෑ කියලා ලෞකික ලෝකේ සම්පූර්ණ තෘප්තියක් ලබන්න බෑ අපි කිව්ව මේ ජීවිතේ අපිට බොහෝම පින්වන්ත දරුව ලැබෙනවා
එතකොට මේ අම්මා පතන්නේ මොකද්ද? අනේ මට ලබන ජීවිතේ මෙවැනි දරුවෝ ලැබේවා. තෘප්තියක් නැහැ. මේ ජීවිතේ හොඳ බිරිඳක් ලැබෙනවා. එතකොට මේ ස්වාමියා පතන්නේ මොකද්ද? මට ලබන ජීවිතේ මෙයා ලැබේවා. මේ ජීවිතේ හොඳ සැමියෙක් ලැබෙනවා. එතකොට යා පතන්නේ මොකද්ද? මට ලබන ජීවිතේ මොහු ලැබේවා. එතකොට අපිට පේනවා අපේ ජීවිතේ හැම තිස්සෙම තියෙන ස්වභාවයක් මේ ජීවිතේ පිරෙන්නේ නැති එක. දැන් අපේ ජීවිතේ දැන් අපිට පේනවා මෙතන ඉන්නවා වයසක අය. මැදුම් වයසේ අය. තරුණ වයසේ අය පුංචි දරුවන්. නමුත් අපේ ජීවිතේ මේ වයසට යනවා කියලා අපේ ආසාවන් නැත්තම් හැඟීම් ඇති වෙන ස්වභාවයේ වෙනස්කමක් තියෙනවද? නෑ. අපිට තරහා යනවා. ඉරිසියා තියෙනවා. ආසාවල් තියෙනවා. වෙනස්කමක් වෙන්නේ නෑ. සමහර විට අපි තවත් දේවල් හොයනවා. එතකොට අපිට පේනවා මනුෂ්‍යයාගේ ජීවිතයේ ස්වභාවයෙන්ම සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා මේක. කොයි වගේද කියන්නේ? උන්වහන්සේ දේශනා කළා. ඔබ දැකලා තියෙනවද කියලා ඇහුවා. මහණෙනි ඔබ දැකලා තියෙනවද? වසුපැටව් කිරි හොයන්න පිපාස තියෙන වෙලාවට බඩගින්නේ මව්වැස්සි ගාවට දුවන හැටි. මම හිතන්න ඔබ දැකලා ඇති නේ. මව්වැස්සි ගාවට වහුපැටිය දුවගෙන ගිහිල්ලා මොකද කරන්නේ? අර තනබුරුල්ලේ එල්ලෙනවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිරෙන්නේච්ච ජීවිතේ පිරෙන්නේත් ජීවිතේට හසු වෙච්ච කෙනා ආයේ උපතකට යන්නේ ඒ විදිහට කිව්වා. වහුපැටියෙක් දුවගෙන ගිහිල්ලා මව්වැස්සගේ තනබුරුල්ලෙන් එල්ලිලා කිරි බොනවා වගේ කිව්වා. පිරෙන්නේත් ජීවිතේ උපතක් කරා මේ ජීවිතය අතරිනකොට ඒ ජීවිතයට යන්නේ. එමනම් අපේ මනසේ තියෙන ස්වභාවයක් තමයි මේක අතාරිනකොට ඒක අල්ල ගන්නවා. එකක්වත් අතෑරලා ඉන්න පුළුවන් කමක්, ඒ කියන්නේ සියල්ලම අතෑරලා ඉන්න පුළුවන් කමක් සාමාන්‍ය මනසක නැහැ. මේ ජීවිතේ යමක් අතාරිනවද ඊළඟ එක අල්ල ගන්නවා. එතකොට මේ ස්වභාවයෙන් යුක්ත ජීවිතේ අපිට අවබෝධ කරගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්වම දකින්න ඕනේ. කවද දකින්න ඕනේ? තමන්වමයි දකින්න ඕනේ. තමන්ව දැකීම ලීසි එකක් නෙවෙයි. ඇයි අපිට මේ ඇස් පිහිටලා තියෙන්නේ අනුන්ව පේන විදියටයි. කම් පිහිටලා තියෙන්නේ බාහිර ශබ්ද ඇහෙන විදියටයි. මේ වගේ ඉන්ද්‍රියන්ගෙන් අපිට අභ්‍යන්තරයේ දකින්න තියෙන්නේ මනස තුලින් විතරයි. තමන්ව දකිනකන්, තමන්ව දකින වැඩ පිළිවෙලකට එනකන් අපිට මේ රටාව හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා එක තාපසයෙකුට උපස්ථාන කරනවා. කාලයක් යනකොට මේ අම්මා මේ තාපසයාට බැඳුනා. දැන් මේ අම්මා හැමදේම කරන්නේ කාගේ අවසරය ඇතුවද? අර තාපසයාගේ අවසරය ඇතුව. සැවැත් නුවර
ජේතවනාරාමයට යන මිනිස්සු යන ගමනේ යම්මගේ ඉස්සරහන් යන ගමන් අහනවා ඔයා යන්නේ නැද්ද සෙවත් නෝර ජේතවනාරාමයට යන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේව දකින්නේ නැද්ද බලහන්න කැමති නැද්ද එතන යම්මා කියනවා මමත් හරි ආසයි යන්න විදියක් නැහැ බයයි තාපසින්නාසයට දැනගන්න ලැබෙවි කියලා තාපසතුමා ගාවට ගිහිල්ලා කිව්වා වැඳලා අනේ මිනිස්සු හරියට යනවා ජේතවනාරාමයට හරියට ධර්මයේ කියනවා මටත් ආසයි හා හා යන්න ඉපා කිව්වා මතුරුනවා කිව්වා එතෙන්ද ගියොත් ආයේ යා එතනම ලගිනවා කිව්වා වෙන පැත්තකට හැරෙන්නේ නෑ කිව්වා ආවට්ටුණී කියලා මන්ත්‍රයක් තියෙනවා කිව්වා ඒ මායාවෙන් කිව්වා මතුරන්නේ ඒකට අර අම්මාට ඇති වුණා කලකිරීමක් ගියේ නෑ ආයෙමත් අර මිනිස්සු ආය දවසක කියනවා ඒ අම්මගෙන් අහනවා ඇයි ඔය යන්නේ නැද්ද මේ ජීවිතය ගැන මොනවා හරි වටිනා දෙයක් අහපන් යෝධිය කිව්වා ඊරස අම්මගේ හිතට වැදුණා මේක ආය යහුවා ආය බැන්න පුතාට කිව්වා පුතේ අපේ තාපසින් ආංශේ අපිට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න දෙන්නේ නැහැ මං දානි පොඩ්ඩක් හදන්නම් පුතේ ඔයා ගිහින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න හොඳයි කියලා මේ කොළුවා කෙලින්ම ගියේ තාපසින් ආංශේ ළඟට ගිහිල්ලා කිව්වා තාපසතුමනි අපේ අම්මා කිව්වා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කරන්න කිව්වා හස්වල් දවසේ දාන්න තියෙනවා අපේ ගෙදරට වඩින්නේ නැහැ එහෙම කිව්වා උඹ යන්න එපා කිව්වා එතකොට පුතා කිව්වා අනේ එහෙම කරන්න බෑ මට අම්මා ගහයි එහෙනම් ගිහින් ඈත පාරක් කියපන් කිව්වා වෙලාවට දාන්නට එන්න බැරි වෙන විදිහ හා කිව්වා දැන් මේ පුතා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ඈත වටින් පාරක් කියලා බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා දැන් තාපසතුමාට නිින්දක් නැහැ පහුවදා උදේ කල්පනා කළා හොඳයිකෝ මොනවද දාන්න හදලා තියෙන්නේ කියලා මම බලාගන්නම්කෝ පාන්දරින් ගිහිල්ලා කුස්සියෙන් ගිහිල්ලා ගබඩා කාමරේ රිංගුවා රිංගලා මොල්ලට වෙලා ඉන්නවා දැන් මේ අම්මා යුවා බුදුරජාණන් වහන්සේ වෙලාවට වැඩියා දානේ පූජා කළා දැන් අර ගබඩා වාසියන් ගිහිලා ඉන්න තාපසයට හරි කේන්ති බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. තාපසින්නාසික පාටම ඌල ගන්න බෑ. මේ මේ අම්මට කියුණා බුදුගුණ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අනේ සාදු කියලා කියුණා. දත් කූරු කාගෙන කාමරෙන් එළියට පැන්නා. යසයි ටී කළ වැඩේ කියලා ඇහුවා. ටී අපි ළඟට ඇවිල්ලා නිකන් බොරුවක් පෙන්නලා ටී වෙන වෙන අය පස්සේ යනවා නේද කියලා හොඳට බැන්නා. අනේ අර අම්මා නිකන් කඩාගෙන වැටුණා. ඒ අම්මා මෝණෙන් අද්දික වහගෙන අඬන්න ගත්තා. අඬන්න ගන්නකොට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ගාථාවක් දේශනා කළා. න පරේසං විලූමාණී අනුන්ගේ අද කුද අපට මොකටද නපරේසං කතා කතං අනුන් කරපු දේවල් නොකරපු දේවල් අපට මොකටද අත්නාව අවෙක්කීය තමන් ගැනම බලාගන්න කතාණයක තානිච තමන්ට කරගන්න බැරි වෙච්ච දේ තමන් කරගත්තු දේත් කොච්චර මේ පණිවිඩේ අර අම්මට වැදුනද කියන්නේ හිතට හැඩිල්ල නැවතුණා එක සැනෙකින් අර අහපු බැනුන් අතෑරියා
දහමට සවන් දුන්නා. එතකොට අපිට පේනවා මේ හැකියාව මේ තම දෙස බැලීම අත්නාව අවෙක්කෙය අනුන් දෙස නොබලා අනුන්ගේ කියුන් කෙරුන් එකතු කරගන්න නැතුව තමන්ගේ මල්ලට තමන් දෙස බලා තමාගේ කියුන් කෙරුන් විදහා දකගන්න තමන්ට පුළුවන් නම් එයා උදෙසා තමයි බුදුරජුන්ගේ ධර්මයේ තිබෙන්නේ ඒක නා උදෙසාමයි අනුන් උදෙසා නොවේ අනුන්ගේ දේවල් අනුන් අසවලා මෙසේ කිව්වේය අසවලා මෙසේ කිව්වේය කියලා අනුන්ගේ කියුම් කෙරුම් ගැන නෙමෙයි බලන්න කියන පරිසං විලෝමානි විලෝමානි කියලා කියන්නේ වෙනස් වීම පටලැවිලි අර්බුද අනුන්නේ අර්බුද මොකටද කියලා අහනවා නපරේසං කතා කතං අනුන් කරපු දේවල් නොකරපු දේවල් මොකටද කියලා අහනවා ඒ අම්මට කිව්වේ අත්නාව අවෙක්කෙය තමා දෙසම බලන්න කතානි අකතානිච තමන් කරගත්තු දේවලුත් තමන්ට කරගන්න බැරි වෙච්ච දේවලුත් මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩ උන්වහන්සේගේ දහම් උපදේශ හරි සජීවී ඒ කියන්නේ ඒ උපදේශ අදත් ඒ විදියටම අපට පිට වෙනවා අපිට අදත් ඒ විදියටම පිට වෙනවා ඒ උපදේශ එතකොට අපිට බුදුරජාණන් වහන්සේගේ මූලිකම ඒ අරමුණට එන්න පුළුවන් නම් ඒක තමා උදෙසාම කියන දෙයක් මේ වටිනාකම අපිට තියෙන්න ඕනේ මට මතකයි මම එක දවසක් ධර්මදේශනාවකට ගිහිල්ලා කිව්වා මේ ධර්මදේශනා ධර්මයේ කියන්නේ ජීවිතය අවබෝධ කරන ක්‍රමයේ जीवित वेडपिले मुकूद मेक आगन गेलेक्टो हरिदी ने හොඳ වෙලාටි වැදගත් උපාසිකාව හිත නරක කරගත්තේ නැහැ. ඒ උපාසිකාව මට එලක ස්වාමීනි බලන්න මේ මිනිස්සු බණ අහන්න ඇවිල්ලා බලාගෙන ඉන්නවා කියලා ඒ බණින් කෑල්ලක් අරගෙන තව කෙනෙකුට ගහන්න. බලන්න අර වචනේ කිව්ව ඔයාටනේ කියලා ගත්තා කිව්වා. එතන අපිට මේකෙන් පේන්නේ ධර්මය ශ්‍රවණය කළාට එහි අර්ථය අල්ලගන්න මිනිසයාගේ දක්ෂකම බොහොම අඩුයි ධර්මය ශ්‍රවණය කළාම ඒකේ අර්ථය අල්ලගන්න බැරි වුණොත් එයා සී ශ්‍රවණය කරපු දෙයින්ම අර්බුදයක පැටලෙනවා सोने आर्बुद पटली नवा एक आरती अलग बेरी महागंधिया रूपे अलंकार बुधरजान वहसी लंगट इकंगिया अम्म आता इकंगे लमकदी मेन इन बट गल बिरीदाकसावता इंकल इन मेके ना सरण पावागंड मगे दीपल वस्तु तीन होंदर बुधरजान हसी बेलवा मे तुंदे खाट दे मुन्हा दे आवोद विन्नी दवोद विनवा अम्मटाई ताटाई अरे दूगे मन से विनस्क मुन्हा हित विने उन्हा उपट वरदी माक असामान्य रूप स्वभावें बबलन
තණ්හා රති රගා කියලා මාර දුවරුන් පවා මා වසන් කරන්න ආවා. මේ ශරීරය ගැන මම බලන්නේ වෙන විදියකට. මට මේ ශරීරේ පේන්නේ කැටියම් කරපු අසූචි බාධනයක් වගේ. මොකද උන්වහන්සේ කිව්වේ මට මේ ශරීරේ පේන්නේ කැටියම් කරපු අසූචි බාධනයක් වගේ. මේක ගත්ත අර මාගන්ධිය එයාට කිව්වා කියලා. කැටියම් කරපු අසූචි බාධනය කිව්වා කියලා. අනේ අන්න මට බැන්නා කියලා ගත්තා. බලන්න මේ ධර්මයේ එක හරියට ශ්‍රවණය නොකිරීමෙන් එයා අවුලක පැටලුනේ නැද්ද? අම්මා තාත්තා කලබල වුණේ. එතන අම්මා තාත්තා ඇහුවා, "එතකොට ඔබ මේ මිනිස් ලෝකේ ඉඳගෙන මෙවැනි පිළිවෙත් පුරන්නේ දිව්‍ය අප්සරාවන් කැමැතිද?" "නෑ. මට එහෙම කැමැත්තකුත් නෑ" කිව්වා. අම්මා තාත්තා ආයි ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්නවල කෙලවර ඒ දෙදෙනා මාර්ගඵල අවබෝධ කිරීම. අර වචනේ කෙලවර මාගන්ධියා පලිගන්න ස්ත්‍රියක් වීම. එතකොට බලන්න මේ ධර්මය ශ්‍රවණය කිරීමේදී ඒ ශ්‍රවණය කරන කෙනාට තියෙන ඕනේ විශේෂ හැකියාවක්. ඒ විශේෂ හැකියාව ඔහු තුල නැත්තම් ඔහු ශ්‍රවණය කරන ධර්මයේ අර්ථය ඔහුගේ හිතට යන්නේ නැහැ. ඔහුගේ හිතට ඒ ධර්මයේ අර්ථය යන්නේ නැහැ. ධර්මයේ අර්ථය ගියේ නැත්තම් ඔහු අහපු දේ තුලින්ම ඔහු ප්‍රශ්නයක් හදා ගන්නවා. ඔහු අහපු දේ තුලම ඔහු පැටලී යනවා. වෙන්න බැරිද? මාගන්ධිය අහපු දේ තුලම මාගන්ධිය පැටලී ගියා. එතකොට අහපු දේ හරියට ඇහෙන්න නම් ඒ ශ්‍රවණය කිරීමේ අර්ථය දැනගන්න ඕනේ. ශ්‍රවණය කිරීමේ අර්ථය දැනගත්තේ නැත්නම් අර්ථය නොදැන සෝමාවති ගියා වගේ. ඉස්සර කිව්වේ කොහමද? ඔව්. හරි මග ගියොත් කතරගම කිව්වා. නොමග ගියොත් දැන් අපිට කියන්න තියෙන්නේ සෝමාවතීට ඒක. ඔව්. ආර්ථය නොදැන සෝමාවතී ගියා වගේ. ඇයි හරි ආර්ථය දැනගෙන ගියොත් ගියපු වෙලාවෙ ඉඳලා යාට පින්. යාට පින් රැස් වෙනවා. ආර්ථය දන්නේ නැත්නම් ගියපු වෙලාවෙ ඉඳලා යාගේ හිතට සහනයක් නැහැ. එයා ඉන්නේ අර්බුදයක. එයා ඉන්නේ පටලැවිල්ලක. එයාට කිසි දෙයක් නැහැ. සමහර විට යා නොගියනම් හොඳයි. ඇයි ගිහිල්ලා පවුරු ගන්න ඕනේ නැනේ වීදම් කළා. එතකොට අපිට පේනවා මේ අර්ථය තේරුම සොයාගන්න මිනිස්සෙකුට උවමනා වෙනවා යම් කිසි බුද්ධිමත් බවක්. ඒ බුද්ධිමත් බව නැත්තම් ඒ ශ්‍රවණ කරන එක එයාට තෝර බේර ගන්න බෑ. මිනිස්සුන්ට ගොඩාක් උවමනා වෙන මොකද්ද එතකොට? බුද්ධිමත් බව. එයාට ශ්‍රවණය කරන එක තේරෙන්න ඕනේ. එතකොට මේ සවන් දෙන දේ වටහා ගන්න තියෙන හැකියාවට තමයි අපි කියන්නේ නුවණින් කල්පනා කිරීම කියලා. නුවණින් කල්පනා කිරීම කියන්නේ පාඩම් හිටීම කියන එක නෙවෙයි. පාඩම් හිටීම කියන්නේ වෙන එකක්. නුවණින් කල්පනා කරනවා කියන්නේ තව එකක්. කෙනෙකුට පාඩම් හිටින්න පුළුවන්. යම් කිසි දේශනාවක් කළොත් ඒ දේශනාව මුලින් ඉඳලා අගටම පාඩම් හිටින්නත් පුළුවන්. හැබැයි ඒකේ ගැඹුරු අර්ථය තෝරගන්න හැකියාව නැත්තම් එයා ඒ පාඩම් හිටපු දේ ඇසුරින් එයා ගොඩනගා ගන්නවා නම් තමන්ගේ මතයක්. ඒ ධර්මයේ නියම අර්ථයට ලැබෙන්නේ නැහැ.
මේ නිසා පින්වත්නි මේ ධර්මයේ නියම අර්ථය ලබා ගන්න නම් අහන දේ තුලින් මොකද්ද මේ කියන්නේ මේ ඇහෙන ධර්මෙන් මං ගන්න මොන විදිහේ ප්‍රයෝජනයක්ද කියන මේ හැඟීම තමන්ට නැත්තම් තමන් නිකම්ම නිකම් ගහක් වගේ ගලක් වගේ ඒ කියන්නේ ඒක අවබෝධයක් කරා යන්නේ පරණතනමයි වෙනස් වෙන්නේ එහෙනම් වෙනස් වෙන්න උවමනා කරනවා වෙනස් වීම කියන එක සිද්ධ වෙනවා ඒ ධර්මයේ අර්ථය හරියට තේරුම් යනවා නම් එතකොට අර්ථය තේරුම් යාම අනුන් සතු එකක්ද තමා සතු එකක්ද තමා සතු එක මම අර්ථය තේරුම් ගන්න ඕනේ කියලා ගන්න බෑ ඒකට උවමනායි අහන ධර්මයේ කෙරෙහි පැහැදීමක් අහන ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඕනේ මේ පැහැදීම නැත්තම් කරන්න බෑ දැන් අපි පළමුවෙන්ම අපි මේ සඳහන් කළා අර භික්ෂුන් වහන්සේලාගෙන් අහපු දෙය මහණෙනි මොන වගේ දෙයක්ද මා ඔබට දේශනා කළේ ඒ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙය අපි මතක තබාගෙන ඉන්නේ මේ විදිහටයි මේ සංසාරේ පටන් ගත්තු කෙලවරක් නැහැ මෙතෙක්ල් පුරා ඉපදීපද මෙරි මෙරි යන්ත සිදුවීම නිසා හෙළු කඳුළු සාගර ජලයට වැඩි නොයි කවස්ථාවල මරණයට පත් වෙන්න සිදුවීම නිසා අනතුරු වලින් හෙළු රුධිර ගැලු රුධිරය සාගර ජලයට වැඩි ඒ නිසා කලකිරින්නමයි සුදුසු මට මේක හොඳට හිතට වැදුනා පසුගිය දවස්වල මට අවස්ථාවක් ලැබුණා හිට්ලර් මිනිස්සු මරු වදකාගාරේ බලන්න යන්න විශාල භූමි භාගයක් ඒ වදකාගාරයේ ඇතුලේ තවමත් පිළි ගඳයි ඒ විස්තරය අහුවාම ඇඟ කිලි පුලා යනවා රටවල් ගණනාවක ජීවත් වෙච්ච ජාතියකට එරෙහිව ඒ පුද්ගලයා කරපු දේ මිනිස්සු ඔක්කොම සල්ලි තියෙන මිනිස්සු ඔක්කොම එකතු කළා ඒ රටවල් යනත් කරගෙන ඒ වදකාගාරයේටම තමයි රේල් පාර තියෙන්නේ එතකොට ඔක්කොම හදන්නේ යුදෙව් මිනිස්සු ලවා ඒ මිනිස්සුන්ව ගාල් කළ කෝච්චිවල බඩුව දින කෝච්චි බඩුව දින කෝච්චිවල ජනේල නැහැ ඔබ දැකලා ඇති ඉන්දියාවේ ගියා නම් බඩුව දින කෝච්චි ජනේල මුකුත් නැහැ ඒ කෝච්චි ඇතුලේ දාලා මිනිස්සුන්ව ලොක් කරනවා ලොක් කරලා සීතලේ එක්කගෙන එනවා සෙරප්පු ඔක්කොම ගලවල පැත්තක ගොඩ ගන්නවා වටිනා සෙරප්පු බෙදලා දෙනවා ඒ මිනිස්සුන්ගේ ජාතියට ආදරණ ඔක්කොම ගොඩ ගන්නවා දවසකට කිලෝ 70ක් එකතු වෙනවා රත්තරන් ඊට පස්සේ මිනිස්සුන්ට කන්න බෙදෙනවා කොටස් දෙකකට වම් කොටස දකුණු කොටස කියලා දකුණු කොටසට දානවා වැඩ කරන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ කොටස් දෙක වම් කොටසට දානවා වයසට ගිහිපොයි ලෙඩ්ඩු පොඩි ළමයි බබාලා ඉන්න අම්මලා බබාලා හම්බෙන්න අම්මලා සාක්කිරි දෙන අම්මලා ඉස්සලම මරන්න දාන්නේ මේ කොටස ඉස්සල කලේ දුවන්නල්ල උටි තියනවා ඉවර කරගන්න බෑ ඊට පස්සේ කිව්වා මේකට අපි අලුත් ක්‍රමයක් හොයන්න ඕනේ කියලා ගෑස් කාමර හැදුවා ඒක බලන්න ගියා අපි දැන් කැඩිලා තියෙන්නේ ඒගොල්ලන්ට කියනවා දැන් යන්තම් එදා වෙල කන්න බොන්න පොඩ්ඩක් දීලා තියෙනවා ඒ මොකද ලෝඩ් එක වැඩි මිනිස්සු වැඩි
ඉක්මනට මරා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒකේ හරි වංචාකාරී නම් ගහලා තියෙන ඉවේ හොයන්න බෑ. ගෑස් කාමරේ ගහලා තියෙන්නේ ඉතා හොඳින් පවිත්‍ර වීම නාන්න යනවා කියලා. ඊට පස්සේ ගිය ගමන් ඒගොල්ලන්ගේ හිස බාලා අර අඳුමක් කන්දලා නොම්බරයක් දෙනවා. නොම්බරේ කොටනවා අත්වල. ඊට පස්සේ ඔක්කොම එකගෙන එනවා. ඇවිල්ලා කියනවා පොඩි ළමයි තරුණ ළමයි ආච්චිලා සියලු කඩුව ගලෝපන් ඇඳුම් කියනවා. ගලවනවා. ඊට පස්සේ දොර ඇරලා කියනවා මේකට ඵලයන් කියලා. දැන් ඔක්කොම ඇතුළට යනවා. ලයිට් තියෙනවා. දැන් පිරිසිදු වෙලා වරෙන් කියලා දොර වහනවා. වහලා උඩින් ගිහිල්ලා කෙනෙක් බටේකින් ගෑස් දානවා. සයික්ලෝන් කියලා මොකද ගෑස් එකක් හැදුවා. ඊට පස්සේ ඒ ගෑස් එක යට ඉඳලා තමයි එන්නේ. යට ඉඳලා ගෑස් එක එනකොට හුස්ම ගන්න බෑ. හුස්ම ඉර වෙනවා. ඒතර මේගොල්ලෝ කරන්නේ ඇතුලේ තෙරපි ලයින මිනිස්සු දැන් පොර කනවා හුස්ම ගන්න. හුස්ම ගන්න පොර කනකට යට වෙනවා දුරවලාය. දැන් හුස්ම ගන්න පොරක කාලු ඇඟේ ප්‍රති හයිය තියෙන උඩට නගිනවා. ගෑස් එක ටික ටික උඩට එනකොට විනාඩි 45කින් ගෑස් එක ආරිනකොට බිම පෙරලිච්ච මිනිහ නෑ තට්ටු ගැහිලා තියෙන්නේ. යටම ඉන්නේ දුර්වලය උඩ ඉන්නේ ශක්ති සම්පන්නයි. උඩට ගිහිල්ලා හුස්ම ගන්න එක වදකාගාරයක මැරුව ලක්ෂ 60ක් අපි ගිය වදකාගාරයේ මැරුව ලක්ෂ 10ක් ඉතින් මං කල්පනා කළේ මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සසර. එතකොට ඒ කවුරු සසරෙන් මිදුණද හොඳට තේරෙනවා. එතෙන්ද ගියාම මේ පිළිගඳ දැනෙනකොට තාම ඒ අයගේ ජීවිතය එතන හැසිරෙනවා කියලා. හිතා ගන්න බෑ. එතකොට මේ විදිහේ කොච්චරවත් දේවල් අපේ රටටත් වෙන්න ඇති. යාපනයේ පැත්ත ඉඳලා ඔබ දන්නවද අවුරුදු 800ක් වනාන්තරගත වෙලා තිබුණා. රුවන්වැලි සෑය, ජේතවනේ, අභයගිරිය, තූපාරාමේ, ලංකාරාමේ, සේරුවිල, සෝමාවති, දීඝවාපි, මහියංගනේ, මුතියංගනේ, කිරිවේර එකක්වත් තිබුණේ බේරිච් එකක්. අවුරුදු 1000ක සස්ත්‍රීක අනුරාධපුර නගරේ වල්ලල්ලි ගැවසෙන මහවණයක් උනේ නැද්ද? උනා. අපි දන්නවද කෝටි සංඛ්‍යාත ජනයා මැරිච්ච විදිය? නෑ. සෝමාවතී කියනද මහ වනාන්තරයක් තියෙන අලිවට කරගත්ත එකක්. සෝමාවතී කියන්නේ විශාල නගරයක්. අද වනාන්තරයේ. එතකොට අපි දන්නවද ඒවට වෙච්ච දේ? ඒ කාලේ ජීවත් වෙච්ච අය සමහර විට තවමත් මේ සසරේ. මෙයින් එතර වෙන්නේ වීරිය වැඩුවේ සමහර විට දෙවියන් අතර ඇති. සමහර අය එතර වෙලා ඇති. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ගන්න තියෙන පළවෙනි පණිවිඩේ තමයි අපි මේ යන්නේ කෙලවරක් නැති සසරේ. ආය අමුතුවෙන් අලුතෙන් යන්න දෙයක්, අලුතෙන් සසරකට සැලසුම් කරන්න දෙයක් නැහැ. සසරකට සැලසුම හැදිලා ඉවරයි. කවදාද? දන්නේ නැහැ. එහෙම එකක් මේ සසර කියන්නේ. සසරකට සැලසුම හැදිලා ඉවරයි. සැලසුම නැත්තේ සසරෙන් එතර වීමටයි. ඉතින් මේ පණිවිඩය අල්ලන්න බැරි නම් අපට බුදුරජාණන් වහන්සේ ආවෝද කරපු වී අපට වැටහෙවිද? නැහැ. අපට වැටහෙන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේ. මේ පණවිඩිය අල්ලගන්න බැරි නම් හැමෝටම තියෙන වාසනාවක් නෙමෙයි අපට මේ ලැබිලා තියෙන්නේ. දැන් අපි මේ පාර මම ධර්මදූත චාරිකාවක යෙදුණා. ඒක රටකට ගියපු වෙලාවේ මිනිසුන්ට ධර්මේ නැහැ.
एक अम्मा की कंडा आगे वील मत प्रेम कला दूल दिन पियाई ये अम्मा वेली हुआ क्या लगे दरें ये अम्मा वेन मदन जीवन तेन रास्ता वक कर गए दूल दिन तवील हिटिया ते अम्मा की वह मेहमाई मगे लंगट आवा अम्मा चिंकी नो नडू अने हाउदर ने मम्मी गोल आदरी ते मम्मी वकरानी मम आवृदु मे गोल आवृदु हई दी मम्मी रटट आवे दी लमेट आवृदु दहाटक विसकेनो मेलमे रेट क्लब गाने मेदूट की रे नमेट इन की वम रे इकट दिखटे मंगम हेतु की अने मेवी की मे दू बेलवा अम्म बेलम यक्षल यक्वगे आंगल दिखल बेन्न बेल युटे मंग इसरा मत कर मंको अम्मे मेक तम ससर अम्म बलावृत्चे मेन्ने दम मैत्री वडला मेवनि धर्वन लभन ससरे इतर वे कलना करे पानी विधि अन्े अम्म की ताम अरल अमाइना मगे लंकटार अंदर युक दूवाकनो ये दूकिन मगे अपे अम्म लंकट ऐलमेगे कुहम विधिक दंग अम्म वेरे पड़ी अस्तावर कुलियट कामर अखर इन पिटरट लंकावटी लज्जा कुछ रेम जीवित रटगी आगे आम समार हितागनी शपील लसन इटी ना बलापन लसन रटगी वगैन अयर सीतलट हम हम अनावा हम गे हम मुगदी रतट पेन ये रटे हम गादी क्रीम गाने हम पुपूर ईरवासी क्रीम गागन ये रटे दीट को कपला लाभ टेन तीन एक अंदगन मेहनो की अखरी हो आगन अविल की अखरी वीडंकन गट अभी अन्न हर गि मेहम नंगिक आस्कर मेकती बल मट नम पुदूम दुख कैटी हम जीवित प्रिच नति भव असंपूर्ण भव हम तीन अड्डन तीन एक मेनिसा अपट धर्मेगन हितागन्नवत् मे मे लक्पलुवे इपदिला ए गौतम बुदुरजानन् वहन्से धर्मे विस्तर एतु वहन लबीम अपट दैं वटिन्ने ऐ एक दैं अपट नितर लबेन निसा मेव नोलबेन आय केलवरक् ने एहे दुख विदिनो समहार अम्मला मट गेनो अने मे धर्मे नोतिबेन हामदुरुनी मट पीसु हेदिला गेनो धर्मे तास करन किनाट अतदीम मनुष्यकम एतकोट अपट तीरने अप हितान्ने रटालुले इन्न जीवत्वेन मिनिस्सु गोडाक सतुटिन इन्नवा कियला एकम सटन के दिन हम करनाई जीव तेनाई लंकावट इन गिदर उदव करनाई एकम सटन के दिन मे विवेक ने मे निशा अपिट मे लभिलती अवस्थावे अपि करुण कीप अतिकर ओने एक अतिकर गोने तमा संदा कौर संदा अनुंट पेन किसी कल वेडकने अभगत मट श्रद्धा तीन अनुंट की तपिट वेडकने पिलीगत्ने अनुंट पेन अपट मे धर्मी संबंध विला किसी पलकने मे फले तम सदहा पौदलिक अवश्यता इतर
ඒ තමා සඳහා පෞද්ගලික අවශ්‍යතාවය ඇති වෙන්නේ අර මූලික බණපදේ හරි ප්‍රයෝජනයි. මොකක්ද ඒ? අපි මේ සංසාරේ කෙලවර නැති ගමනක් මේ ඇවිත් තියෙන්නේ. කිසි නිනව්වක් නැති ගමනක ගියපු අපි. ඔහි ඉපදෙන මැරෙන සසරේ පෙනෙන ලෝකේ පසුපස ගියපු අපි. කෙලවරක් නැති ආසා පොදි බඳගෙන ගියපු අපි. ඒසියල් නොලැබෙන කොට හඬා වැටුණු අපි. තව දුරටත් මේ ලෝකෙ සොයන්නේ ඒකම නම් අපි දුකෙන් නිදහස් වෙයිද? කවදාවත්ම නැහැ. මේ නිසා අපට මේ ජීවිතේ ඉතාමත්ම වැදගත් වෙන්නේ අපි ඇති කරගන්න සැලැස්මයි. අපි එක එක්කිනාට ඇති කරගන්න වුමනයි පුද්ගලික සැලැස්මක්. ඒ පුද්ගලික සැලැස්ම නැත්තම් අපි අහන දෙයින් අපිට ප්‍රයෝජනයක් ලබන්න වෙන්නේ නැහැ. ඒ සැලැස්මේ පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම. දැන් මේ පැහැදීම තිබ්බොත් නේ අර සසර මෙනෙහි කරන්නේ. ඒ පැහැදීම නැත්තම් එයාට සසරක කතාවක් නැහැ. අනුකම්පාව තියෙන්නෙත් නැහැ එතකොට. මේ සංසාරේ කෙලවරක් නැතුව මේ මෙරි මෙරි යාපු ගමනක එක්තරා අවස්ථාවක් විතරයි මේ. එතකොට මේ ජීවිතය අපි දන්නේ අපිට කොයි විදියට මොන දෙන්න වෙනවද කියලා. අපේ වාසනාවට මේ යුද්ධය ඉවර වුණේ බැරි වෙලාවත් යම්කිසි කුමන්ත්‍රණයකින් හරි ප්‍රභාකරන් නැමැති පුද්ගලයා මේ රට ඇල්ලුවා නම් හිට්ලර් කරපු එකේ අනිත්‍ය අපිට සිද්ධ වෙන්නේ. ඒ එක්තරා අවස්ථාවක මට මතක හැටියට අමිතලිංගම් මහත්මිය ඒ නෝනා රැස්වීමක කියලා තිබුණ ඒ කාලේ නුඹලා දෙමළ මිනිස්සුන්ට කිව්වා නුඹලා කවදාවත් නිදාගන්න එපා කිව්වා. අන්තිම සිංහලයාත් මරලා ඔහුගේ හමෙන් සෙරප්පු මහල පළඳිනකන්. එතකොට ඒ බණ ඒ කරුණ ආපු අය බැරි වෙලාවත් මේ රට ඇල්ලුවා නම් අද අපි කොහෙද? අපි හෝලින් ගස්සලා හිට්ලර් කරපු දේ කරන්නේ නැද්ද? කරනවා. ඉතින් මේ හැමදේම බේරෙන්න බෑ මේවෙන්. හැමදේම බේරෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ අර දේශනාව ගලපන්න බෑනේ. එතකොට උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? මේ සසරේ සැරිසරා යන්න වීම නිසා ඔබ හැලු ඔබ හෙළු කඳුළු මහා සාගරේ ජලයට වැඩි. සසරේ සැරිසරා යන්න වීම නිසා ඔබෙන් ගැලූ රුධිරය සාගර ජලයට වැඩි. සසරේ සැරිසරා යන්න වීම නිසා ගල්න රුධිරේ බලන්න ඕන නම් අල්කයිඩා ක්‍රුවල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා, යන්න පුළුවන් නම් ඒකට. ඒකේ තියෙනවා මේ ඒ ආගමේ අය මිනිස්සු මරණ හැටි අතපය බැඳලා මේ චූටි පිහිවලින් නිකන් අපි පිපිඤ්ඤා කපනවා වගේ බෙලි කපන්නේ. ඒක මානසිකගේ බෙල්ලක් කපන හොඳට කිරි වීපු වෙලාවක බෙල්ල කපනකොට අර කිරි ටික ඔක්කොම විදිනවා. මෙහෙම අල්ලගෙන කොස්පොල්ලොස් කපනවා වගේ කපන්නේ. හිතා ගන්න බෑ මිනිස් හිතක් ආගම් අදහන්න ගිහිල්ලා මිනිස් හිතක් මෙච්චර ක්‍රූර වෙන්නේ කොහොමද කියලා. හැබැයි කලකිරෙන තියෙන්නේ සසර ගැනමයි. මෙන්න සසරේ ඉපදීම නිසා මේ සත්‍ය මොන දින විදිය අපිට මේවා තේරෙන්නේ නැත්තේ මොකද? බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙ වැහිලා තියෙන්නේ මොකෙන්ද කියලා ඇහුවා. මේ ලෝකෙ වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන් කිව්වා. ඒ කියන්නේ මේ දුක වැහිලා තියෙනවා. දුක හටගන්න හේතු වැහිලා තියෙනවා. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බව වැහිලා තියෙනවා. දුකෙන් නිදහස් වෙන මාර්ගය වැහිලා තියෙනවා. ඕකනේ අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව තුළ අපිට පේනකොට යමක් බුද්ධ වචනේ මතක නැත්තම්
අපිට අනේ අරයාගේ කර්මයක් වෙන්න ඇති. අරයා මොකද්ද? කර්මයක් කළා වෙන්න ඇති කියලා මිසක් මේකද සසර කියන සිතිවිල්ල ඉන්නේ. මේකද සසර කියන සිතිවිල්ල ඉන්න නම් එයාට අර බුද්ධ වචනේ තමන්ගේ මනසේ රැවදෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම තමන්ගේ සිතේ රැවදෙන්න ඕනේ. එනිසා පින්වත්නි අපට හිතන්න බෑ මේ මිනිස්යාගේ ජීවිතේ කොච්චර කාලයකට කොච්චර කලක් නිදුක්ක නිරෝගීව මිනිස්සු ඉඳීද කොච්චර කලක් ප්‍රශ්න නැතුව ඉඳීද අපි දන්නේ නැහැ. එහෙමනම් අපිට තේරුම් ගන්න තියෙන මොකද්ද මේ ලැබිච්ච වෙලාවේ ඔබට පුළුවන් නම් බුද්ධ දේශනාවල හරීම පැහැදිලි ලැබිච්ච වෙලාවේ ඔබ පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තොත් උන්වහන්සේගේ හැම බණ පදයක්ම ඔබේ ජීවිතයට එළියක්. එදකට ඔබට අර සිතිවිලි ඉගෙන කෙනෙකුට අර සිතිවිලි එන්නේ නැහැ. ආ ඔය හේතයි අරක කිව්වේ. ඒකේ එන්නේ නැහැ. ඒව එන්නේ මොකද? තමන්ට මේකේ බරපතලකම තේරෙන්නේ නැති නිසා. අවිද්‍යාවෙන් වැහිච්ච ජීවිතේ මේ අවිද්‍යාව මැඩගෙන විද්‍යාව පහල කරගන්න ලේසිද? නෑ. ලේසිද නෙමෙයි. අමාරු දෙයක්. මේ නිසා මේ නිසා අපි සසරගෙන සිටියේ යුත්තේ අපි කොතෙක් කල් මෙහෙම ආවා වෙන්නේ නැද්ද කියලා. අනික අපට මේ අවශ්‍යතාවය තිබ්බත් කරගන්න පුළුවන්ද? බෑනේ. දැන් ඇවුත්තේම බුඩා දෙනෙක් ඉන්න මේ ජීවිතයේ ධර්මය හැසිරෙන්න අවශ්‍යතාවය තියෙන. නමුත් ඒ අවශ්‍යතාවය තියෙනවා කියන වෙනම එකක්. ඒක කරගන්න පුළුවන්කම තව එකක්. අපි ගාමු මෙහෙම අපිට අවශ්‍යතාවයක් තියෙනවා වී බුසල් 100ක් ගන්න. අවශ්‍යතාවය තියෙනවා. නමුත් කුඹුර කරමැටි සහිත නම් බිත්තර වී කොච්චර හොඳ වුණත් ඒක ඉස්සට පස්සේ පායන්න ගත්තොත් ඒ වී පැල මැඩගෙන වල් වැවුනොත් තමන්ගේ අවශ්‍යතාවයේ කොච්චර තිබ්බත් ඒ හිතු අස්වැන්න ලැබෙනවාද? සමහරට තමා බලා සිටිද්දී ඒ වගාව පාළු වෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ අද මිනිස්යාගේ ධර්මයේ පිණිසෙන අවශ්‍යතාවයේ අවුලිලා යන්නේ. ඉතින් මේව හඳුනාගත්තේ නැත්නම් එයා ඒ කිනාට තමන්ට මේ ජීවිතේට වැදගත්ම උපකාර වන දේ මොකද්ද කියලා හොයන්න බෑ. මට හම්බුණා මේ ළඟදී සුදු හාමුදුර කෙනෙක්. හම්බෙලා කියනවා මං දැක්ක මේ වෙන තැන් වලට දාව එක විශේෂත්වයක් මහවණාවේ හැමෝම මේ පිං කිරීමට උනන්දු වෙනවා. මේ අදහස මගේ ඇත්තට කැමැත්තක් නෑ කිව්වා. මොකද එහෙමකෝ. බලන්න කිව්වා පදාන සූත්‍රය. පදාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මාර්යාට කියනවා මාර්ය මට පිං වලින් ඇති පලක් නැත. මං කෝ හරි ඒක. ඒක හරි ඔබට හෝ මට හෝ නෙවෙයි. කාටද? මහා බෝසතාණන් වහන්සේටයි ඒක හරි. මහා බෝසතාණන් වහන්සේ ඒ වෙනකොට පාරමී ධර්මයන් පුරාගෙන ඉවරයි. ඒ බුදු වෙන අන්තිම ආත්ම භාවයේ ඒ උත්තරේ අරගෙන අපි කිව්වොත් අපටත් පිනෙන් පලක් නැද්ද කියලා අපි කවුද කියලා ඇහුවා. මොකද ඒ නිසා මේ ඒ සම්බුදු බව ලබන ආත්ම භාවයේ වැඩ සිටියේ ඒ බෝසතාණන් වහන්සේගේ ප්‍රකාශ අල්ලගෙන මේ අපි මේ සසරේ ඇවිදගෙන මේ ජීවිතවලට ගලපන්න යන්න එපා කිව්වා. එතකොට තමයි යාට ඒ ස්වාමීන් තේරුණේ. එතකොට අපිට පේන ඒ වගේ මේ පිං වලින් වැඩක් නැත කියාගෙන ඉන්න ඇයි තියෙනවානේ. එතන අපි ඒ මොකද හේතුව? මේක වැහිලා තියෙන්නේ ඇත්ත වැහිච්ච ලෝකයක්. මේ නිසා මේ පින විවෘත වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වෙන
पहली में माय मेना पिना विवर्त करेगा अन्न क्रमयक नहीं मगर वेन क्रमें नहीं क्या न मगर पिना टास करने गिये पुएक के ना ये पिना पीटे पास पिना टी इस तरह नमः पाई नोट क्या में दिने आते अब वो दिन ऐतंग या पिना निमि इस से लग गया नहीं नमः की वो दक्की ले बालनो मेरे को मनुष्य आगे तीन यम किसी दूर वालात्व या मेरे के नेत्र में लोग के गुड़ा प्रयोजन करने ये तो बोलते नमः किए नहीं कि किसी वटना कमक नहीं दं आप इतने मुक्त खरी नमः किए ना दं पासुकीदासुले कुरुने अगल पदेशी में बेहद गन्ने विलेते ना की पदेने ओल्ड वाहगना आप कांता हो ये तो बोलते अगर पितांग अगर पास मोस्टली ना इधर से दूसर महत्त्व तो ने खाली इन्ना मनोदेव बोलांगे मिन्ने इन्वान स्वियानी पुष्पा रामनी इधर कोटे एकनामक इधर कोटे ये नामट तिबिच्च देवल उक्क वेनस्विला इन्वान यानिक नमाप दमा अपे में जीविते इटे अपे दिमापियो दालते इन्ने अपे हांदुनगान्नते इन्ने याम किसी देयक नमः नमे वटिना कमक नहीं किए ने कि खंडम उदाहरणे तमाई खाल का निजात के महाबोसतान वहाँ से उपन्ना उन्हाँ से एक नमः वटुना खाल का नी उन्हाँ से तमे मालिगाय मुरकार्या दंगिति में ये मुरकार्या मालिगावे मुरकराब्दी राजरुवंटा है देवी नासिता ये पिरिसिता विशेष गमनक के अंगला पिटा तूना होरुंटा आरे चुना में एक दंगानी सेवा के उक्कम बेलांसने काल भी लबुदी होरुटी का मालिकाव बाटकला पांद्र जामे आरे सिरी काल कान निकिए ना महाबोसताना नवांसे अवधि इंगिनी बैलुंपा से पेनो यांतं आंधरु सेवनेली वाटे क्या रखेनो यु देखका याम किसी विपदा क्वेन नहीं हादन नहीं ओक्कोम सेवे के अंग में नगेट्टे हुआ इदागरी नहीं नगेट्टो लकी हुआ नगेट्टे पल्ला बेरगहा पल्ला नलापी बपल्ला पाहन दाल्ला पल्ला गया ला एक मंड पाहन दाल्ला ने कहता नलापी बप बेर गहुआ मे� होरु खाल बोलूना इवर आई आप याहू ये नौकी ऐला गिना आपु बिदिन लगिना आपु आविदत तो को दाला दिवा ये तो बोलते राज्य में पहुँचा बलेदी में मालिका व बिदिन दा आपु गिना आपु आविदो को मती ये नौ ये तो पासे पीरिस रस्कल को में बालन ने तो आप पुड़ी में मालिके आप इतुनासाई ओक्कम इवर आई नहीं दि� ये जात के नमस्सीरी काल का निजात के नमक वाटिना कमल तिबेत ना इसको ले पिने कटे इस रहे नमक पैन नोट ये आरुत कीमा ओहु पिने नोदानी इसको ले पिने कटे इस रहे नमक के ने बुद्ध रजान अनुभासी के धर्मे नो दन ना निशाय। ये तो कोटे बुद्ध रजान अनुहास के धर्में तुले वाटिना कमले बेने नामक कटे दे क्रियावक कटे दे क्रियावक कटे। ये तो कोटे ये क्रियावे इतमाए वाटिना कमती येने। ये तो कोटे में क्रियावे वाटिना का माधुना गान्ने अपने गुड़ा कुपकारी वेनवा बुद्ध रजान अनुहासी की अवबोधी गन्ना आप इसी त्याति पहेदी में ये पहेदी बट मकाद किया नहीं श्रद्धा पालेविनी का मैं श्रद्धा वट पत्ते चेक किना तमाई पिंकले युते इधर पिंकरन बड़े पिलू लती है ना यार पुलान सील में पुण्य क्रिया के दिन सील में पुण्य किया क्या न मगध्य या खाए सांगवर करेगा न वाचनी सांगवर करेगा न इधर मेवा काय के
क्रिया संवर कर गनीम वाचसिक क्रिया संवर कर गनीम इतने देखिए सांगवर मुखद क्रियावाक क्रियावाक करण दिया करण दिया सांगवर वीम एक नौकर सिटी में तमाय पीना उपदव नहीं लग बैठे एक सील की हुए එතකොට සීලය ආйти දැන් මේ පරිණි ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය සුදු අඳින එක නේ ඒ වුණාට මේ වස්ත්‍රය නෙමෙයි වැඩේ තියෙන මොකද තියෙන්නේ ඔව් ක්‍රියාවය දවසක 100ක කෙනෙක් සීත කාලේ අචිරවතී කියන නදී ගිලිනවා ගිලෙද්දී ගෙලිලා ආය උඩටිනවා ආය ගංගාවට වඳිනවා ආය ගෙලිනවා පුන්නා කියන දාසිය කලේ අතට අරගෙන සීතලේ පාන්දර අර ගඟට යනවා සීයා මම්මි කලේ අරගෙන මේ ගඟට එන්නේ මගේ ස්වාමියාගෙන් ලැබෙන දඬුවමට බියෙන් ඔබ මේ මොකද මේ හිමිදිරි උදෑසන ඔබ ගිලිමින් නැගිටිමින් මේ ගඟට වදින්නේ කියන පුන්නා ඒ දාසියන බුදන්නේ නැද්ද මිතික් මා මේ කරන්නේ පව් සේදීමයි එතකොට අහනවා කවුද ඔබට මෙය කිව්වේ එහෙමනම් මේ නදියේ සිටින මාළුන් ඉබ්බන් කිඹුලන් කැස්බෑවන් සියල්ලෝම ඔව් පින් සෝ මේ පව් සෝදා ගත්තා අය දාසියේ නොබට කොහොමද මේ ඥාණ ලැබුණේ අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සවැත් නුවර ජේතුනාරාම ගිහිල්ලා මොන ගහින්ද කිව්වා මේ 100 වතුරෙන් නැගිට්ට පින්වත්නි මේ 100ට වයස 120ක් වතුරෙන් නැගිට්ට අතපය පීදගත්ත කෙලීම ගියා බුදුරජාණන් වහන්සේ ළඟට පැවිදි වුණා නිකලෙස් වුණා දැන් බලන්න මේ තමන්ට ධර්මයේ දකින්න හැකියාව වැහිලා තිබුණා අර දෘෂ්ටියක් නිසා හැබැයි ඒ දෘෂ්ටිය නිදාසුනේ ආපුදී හරියට සිටීමෙන් වෙන විදිහකට සිටුවනම් අනේ මේ දාසියක් මට කතා කරන්න හැටි ඉවරනේ මේ නිසා අහනදී අවබෝධ වෙන විදිහට සිටීම ශ්‍රවණය කරන්නාගේ හැකියාවයි ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බලද්දී අපට පේනවා ශ්‍රද්ධාව තියෙන කෙනා යහපත් ක්‍රියාවල යෙදෙනවා ඒක ඔහුගේ සීලයයි ශ්‍රද්ධාව තියෙන කෙනා යහපත් ක්‍රියාවල යෙදෙනවා එතකොට සීලය ඊළඟට ශ්‍රද්ධාව තියෙන කෙනා යහපත් ක්‍රියාවල යෙදෙමින් නැවතින්නේ බුදුරජාණන් වහන්සේගේ දිසුම් දැනගන්නට ඔහු ලොකු ආශාවකින් පෙළෙනවා एक तमय हो බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න පෙළඹෙන්නේ ඒක තමයි ඔහුගේ ශ්‍රුතය එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ඔහු ආසා කරන්නේ තමන්ට ඒක අවබෝධ කර ගැනීමටයි එහෙම නැතුව තමාව හුවා දක්වන්න නොවේ අන්නේ ශ්‍රුතය තමන්ගේ ජීවිතයට ලොකු පිළිසරණක් සද්දා සීල සුත මේ සමන්දීමෙන් ලැබෙන ඥාණය ඔබ දන්නවා බුද්ධ කාලයේ තිබුණේ සමන්දීම විතරයි අද අපිට පොත්පත් කියවීම සමන්දීම නොයෙකුත් ක්‍රමෝපායන් අද අපට තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේගේ අද අපිට තියෙන ප්‍රශ්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලබා ගැනීමේදී අපතුල ඇති හැකියාවේ අඩුකමයි
මේනිසා තමයි අපිට ඒක හරියට එන්නේ නැත්තේ. ඒ අඩුකමට අපි කියනවා පරිහානිය කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දිම වේගවත් පරිහානිය පෙන්වු කළා. එක්තරා අවස්ථාවක පග්ගුණ කියන රහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ ඉස්සර හරියට රහතන් වහන්සේලා බිහි වෙනවා. දැන් ශික්ෂාපදත් පනවනවා හරියට. නමුත් රහතන් වහන්සේලා බිහි වෙන ප්‍රමාණය අඩුයි. මොකද ඒ කියලා අහනවා. පග්ගුණ එහෙම තමයි පිරිනකොට. එතන මොකද පිරිහෙන්නේ? මිනිසයාගේ කුසලතා. මොන කුසලතාවද? කුසල් වැඩිමේ හැකියාව. කුසල් වැඩිමේ හැකියාව පිරිහෙන්නේ. අකුසල් දුරු කිරීමේ හැකියාව පිරිහෙන්නේ. එතකොට අකුසල් දුරු කිරීමේ හැකියාව පිරිහුණොත් කුසල් වැඩිමේ හැකියාව පිරිහුණොත් සිත පිරිසිදු වෙයිද? නෑ නේ. දේශනා කොහොමද තියෙන්නේ? සියලු පව් නොකිරීම. සබ්බ පාපස්ස අකරණ. කුසලස් උපසම්පදා. කුසල් උපදවීම. සචිත්ත පරියෝදපණං තමන්ගේ සිත පිරිසිදු කිරීම. ඒ තම බුද්ධාන ශාසනය. මෙයි බුදුරජුන්ගේ ශාසනය. ඒතර එතෙන් තියන්න බෑ. එතකොට මේ පිරිහීම කියන එක මිනිස්යාට තියෙද්දි මේ කාලේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් අර ශ්‍රද්ධාව ඇති කර ගන්න. ඊළඟට සීල සංවරය ඇති කර ගන්න දෙකයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන හරීම පැහැදිලිව පැහැදිලිව අවුලක් නැතුව නියතමානීව ඒ ධර්මය පිළිගන්න. සුත ශ්‍රද්ධා සීල සුත. ඊළඟට ත්‍යාග. තමන්ට පුළුවන් නම් පරිත්‍යාග කරන්න. පඤ්ඤා. ප්‍රඥා ඇති කර ගන්න පුළුවන් නම් මේ ඔක්කොම තමන්ගේ ජීවිතයට එකතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇහුවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කපිලවස්තු නගරයේදී මහානාම ශාක්‍ය භාග්‍යතුන් වහන්සේ. දැන් භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩින්නයි හදන්නේ. එතකොට අපිට භාග්‍යතුන් වහන්සේව දකින්න ලැබෙන්නේ නැහැ. පින්වත් සගරුවන දකින්න ලැබෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මහානාම කරුණු හයක් පුරුදු කරන්න. කරුණු කීයද? හයක් පුරුදු කරන්න කිව්වා. පළවෙනි එක තමයි තථාගතයන් වහන්සේව සීකරමින් ඉන්න කිව්වා. ඒ මොකද්ද? බුධානුස්සති. බුදුරජාණන් වහන්සේව සීකරමින් ඉන්න කිව්වා. ඊළඟට දේශනා කළා උන්වහන්සේගේ ධර්මය සීකරමින් ඉන්න කිව්වා. අර මම කිව්වා අර සසර පණවිඩේ හිත හිත ඉන්නවනම් එයා ධර්මය සීකරන කෙනෙක්. ඊළඟට එයා හිතනනම් අනුන්ගේ දේවල් අපිට මොකටද? මට මේ තමන්ගේ ජීවිතය හදා ගන්න ඕනේ. ධර්ම සීකරන කෙනෙක්. ඇයි ධර්මේ නේවා තියෙන්නේ? එතකොට ඒ ධර්මයේ ලක්ෂණ ටික සීකරන්න පුළුවන්. ධර්ම සීකරන්න කිව්වා. දෙක. තුන තමයි ශ්‍රාවක සංඝයා. ශ්‍රාවක සංඝයා සීකරන්න බැරි වීමේ පාඩුව බාබට කියන්න. හරි විදියට ධර්මය නොගියොත් කඩාගෙන වැටෙන විදිය හොයන්න බෑ. පසුගිය දවස්වල මා ගිය නෙදර්ලන්තයට. ඒකේ හාමුදුරු කෙනෙක් අවුරුදු 26ක් තිස්සේ ධර්ම දේශනා කළා කළා නෙදර්ලන්ත් භාෂාවෙන් ධර්ම දේශනා 25000ක් කළා තියෙනවා. 2500 බෞද්ධය හදලා. වහා වහා ධර්මය අවබෝධ කරගන්න කියලා සෑහෙන්න වැඩපිළිවෙළක් ගෙන ඉන්නා. හැබැයි එහාදුරන්ට අනතුරක් වුණා. තනියම හිටියා. කල්යාණ මිත්‍රයන්ගේ එකතුවක් නැතුව. මාර්යාට කොහොම හරි ඉව වැටුණා. වැටිලා නෙදර්ලන්ත ගාල් නමේක මේ හාදුරනේ පැටලෙව්වා. මේ හාදුරන්ට වයස අවුරුදු සිවුරු වරණයකට මං හිතා අවුරුදු 45 46 ඇති. අවුරුදු 18ක 19 ගාල් නමේක එක බැඳා. බැඳලා සිවුරු ඇරියා. ඇරියක මං අර බෞද්ධයෝ ටික කිව්වා නුඹ වැරදි. උඹට දීපු ආධාර අහබ අපිට කියපන්. එතකොට ඒගොල්ලෝ දානේ ගැන ඉගෙනගෙන තියෙනවද? පන්සල් දෙකක් විකුණා. විකුණලා සල්ලි බෙදුවා.
දැන් ඉන්න තාපාසලක් තියෙන එකට මම ගියා. ඒ උපාසකුන් නැ ඉන්න හරි හොඳයි. බුදුන් ගඳගෙන භාවනා කරගෙන ඉන්නේ. මං කෝ උපාසිත ඔයාට වෙච්ච වැරද්ද? ඔයාට මේ කවුරුවත් උදව්වට හිතේ නැති එක. එතකොට අංකු මට නම් ඔබේ ඔබේ තුල මට ගිහි කෙනෙක් පේන්නේ නැහැ කිව්වා. ඇයි බණම කියාගෙන ඉන්නේ තාම? මංගු මට ගිහි කෙනෙක් පේන්නේ මට පැවිද්දෙක් පේන්නේ කියලා මං ඒ ඥානවික නදී කෝ යසෝදරා සිද්ධාර්ථ කුමාර ආතාරියා වගේ පුලුවන් ඔයා මේව අතාරින්න. මට වයසයි. මට ආයි මහල වෙන්න අවස්ථාවක් දෙන්න. අපි අර මිනිස්සු දැන් අර නෙදලන් බෞද්ධයෝ කියන මේ කැලලත් අපි නඩු දානවා මේකත් ඉක්මනට විකුණපන්. वैर बंदी अरे बनाटम मम गी प्रधान सभापति प्रश्न प्लान දැන් බලන්න මම කිව්වා මේ බලාපල් ලොකු වෙනසක් මං ඒ උපාසකුණාට කිව්වා බලන්න ලොකු වෙනසක් මං කිව්වා ලංකාවේ කෙනෙක් දානයක් දුන්නොත් ආධාරයක් කළොත් මම නම් දන්නේ නැහැ කලාතුරකින් ඉල්ලන ඇති පොදු වශයෙන් ගත්තොත් ඒක ආපහු ඉල්ලන්නේ නැහැ එක්කෙනෙක් නම් මට මතකයි යාගේ නම ගෙවුවේ නැහැ කියලා දීපේක ආපහු ඉල්ලුවා ඉතින් ඒක අපි දුන්නා धर्मेपूर्ण महानाम साक्षुस्सति धम्मानुस्सति संघानुस्सति मे को प्रयोजन दौद्योगे දැන් සාරිපුත්තු මොග්ගල්ලානාදී රහතන් වහන්සේලාගෙන මතක් කරලා දීලා ඒක කියා දීලා තිබ්බනම් අරහ අර කාඳුරු පිරෙද්දි අර බෞද්ධයන්ට ඇති වෙන්නේ හිතේ අනුකම්පාවනේ අනේ මේ වැටුණා කියලා නැගී හිටින්න එක්ක අත දෙනවා මේක අත දීම නැ විනාශ කරන්න හදන්නේ ඊට පස්සේ ලංකාවේ පෞල් කීපයක් තිබිල් මම ඒගොල්ලෝ එකතු කරලා කිව්වා ඕගොල්ලෝත් මේක විනාශ වෙන්න දෙන්න එපා ඒගොල්ලෝ ඉන්නෙත් නේ අර මිනිස්සුගේ කීමාලා මම ඕගොල්ලෝ මේ මේ මිනිස්සුත් එක්ක කතා කරලා බලන්න मनुष्य हरी हरी बुद्धि हरी पेहदी मतर बेटना मनुष्य रुद्धानुस्सति धम्मानुस्सति संघानुस्सति शीलानुस्सति तमंगे कालकिरियावगेन मिनी किरीम एकाई दिकाई तुनाई हतराई बुद्धानुस्सति धम्मानुस्सति संघानुस्सति शीलानुस्सति ईलंगट छागानुस्सति तमं दीपु देगेन सतुटु वीम छागानुस्सति देवतानुस्सति देवियन
गे लोक गयन सीता ए देवलोसितिन देवीवरुंट दिव्य लोके उपदिन्न लभ्युने मानुष लोके श्रद्धा शील सतत आग प्रज्ञा वेडु निसा एतकोट ए निसा ये देवीवरुंट दिव्य लोके ये गुणवलिन युक्त देवुरु वेला उपदिन्न लभ्युने ए दिव्य लोके उपान देवुरुंगे गुण तमा तुल තියෙනවා කියලා බොහොම අහිංසක විදියට උදංගනිල්ල නෙමෙයි මේ කියන්නේ අහිංසක විදියට තමන් ගැන සිහි කිරීම දේවතා අනුස්සතිය මේ අනුස්සති 6 කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලේ මහානාම සාක්‍යයට ඒ වෙනකට මහානාම සාක්‍ය සෝතාපන්න වූ කෙනෙක් එතකොට මේ 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 අනුශාසනාම කලේ පුතජන කෙනෙකුට නෙමෙයි කාටද සෝතාපන්න ශ්‍රාවකයෙකුට එතකොට මගෙන් අහනවා එක නෝණ කෙනෙක් කිහිදි හරි වැඩන්නේ එතකොට මගෙන් අහනවා හරි වැඩන්නේ එතකොට දේවතානුස්සති වඩනකට අපිට මේ මේ අපේ තෘෂ්ණාව නැති වෙන්නේ මං කො මේක මගේ එකක් නෙමෙයි මේ මගේ යෝජනාවක් නෙමෙයි කාගේද බුදුරජාන් වහන්සේගේ දේශනාව බලන්න කිව්වා ආත බුදුරජාන් වහන්සේ කෙරේ තියෙන අප පහදින්න බැරි වීම නිසා කෝ ජාති ප්‍රශ්න හිතේ හටගන්නේ. ඇයි හිතේ තිබුණා නම් බුදුරජාන් වහන්සේ අන් අයට හිතසුව පිණිස දහම් දේශනසේක. අන් අයගේ යහපත පිණිස දහම් දේශනසේක කියලා පැහැදීම තිබ්බනම් අර මොස්පීන්ට හැගින් එනවද? නෑ. මං කොහෙද ශ්‍රද්ධාව නැති ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. මේ කොහෙද භාවනා වැඩසටහනකදී මගපල දීලා දේවලෝක කියලා හරියනවද කියලා අහනවා මේක ඉවර කරගන්න නැතු මෙතනදී මම කෝ ඉවර කරගන්න නම් ඉතින් ආර්යත්වකින් මාර්ගයන් රෝහි කිව්වා එතකොට මේ මාන්නෙන් අපිට ගන්න දෙයක් නැහැ අනේ අපිට දිවලෝක වල යන්න බෑ සසර දික් වෙනවා සැප වැඩි කියන්න පුරු සැප වැඩිලු මේ වැටවල් වලට මම කෑ ගහනවා මේ පොඩ්ඩක් තියාපු බඩමිට්ටු නැතුණා කියලා කෑග ගහ හොයනවා මේ හදාගත්තු කෑමකේ රහ නැත්තන් ඒකට කෑ ගහනවා දිවි ලෝක යන්න බැලු සැප වැඩිලු මේ ඒ කියන්නේ නිකන් තවන් හරි විරාගී කියලා ලෝකෙට පෙන්වන්නේ මොන බොරුද ඉතින් මේ නිසා අපි මේ අපිට තිබුණ නම් ශ්‍රද්ධාව මේ අනුසති භාවනා 6 ගැන ඊළඟට සීක බල පහගෙන මේ ඔක්කොම අපිට හඳුන්වා දෙන්නේ කවුද බුදුරජාණන් වහන්සේ මං ඉතින් ඒ අම්මට කිව්වා මේ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ මං කො දැන් මේ දේශනාව කලේ මහානාම සාක්‍යයට අර ශ්‍රුති වටිනාකම තියෙන එක ශ්‍රුතිය කිව්වේ අර අහලා තියෙන එක එතකොට දැන් මහානාම සාක්‍යයට මේක නොකියවවද්ද කියලා කෙනෙකුට හිතනනම් පොත බලලා තේරුම් ගන්න බල නෑ මේ දේශනාවේ තියෙන මහානාම සාක්‍යයට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙනවා ඊළඟට අනිත් බොහෝ තැන්වලත් තියෙනවා එතකොට තේරෙනවා මේ මේක කියන්නේ පුද්ගලික මතයක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේගේම අවබෝධයෙන් දේශනා කරපු එක එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ඕන වුණා බොහෝ විට මේ මනුස්ස ලෝකෙට ආපු එක්කෙනාව ආය මනුස්ස ලෝකෙට නොයා දිව්‍යයන් අතරට ඉපදිලා එතනින් යාට නිවන් දකින්න ප්‍රතිපදාවක් විවෘත කළ දෙන්න උන්වහන්සේට ඌමනා වෙච්ච බව ඒ දේශනාවෙන් පැහැදිලි වෙනවා සමහරට ඒකට හේතුව මා හිතන්නේ උන්වහන්සේට තියෙන අනාගතය දකින ඥානයක් ඒතර උන්වහන්සේට පේන්නේ නැති අනාගතයේ මිනිසයා ධර්මය අවබෝධ කරගන්න හැකියාවෙන් දුර්වලයි ඒ හැකියාව නැහැ එහෙනම් එයාටත් මේ මේ බුදුරජාණන් වහන්සේ කිරි පැහැදීම ඇති වුණොත් ඔය අනුසති භාවනා හය කළා යාට දිව්‍ය ලෝක යන අවස්ථාවක් ගත්තොත් යාට ආයි පිටක් තියෙන බව උන්වහන්සේට පේන්නේ නැති අනාගතය දකින නුවණින් මොකද උන්වහන්සේ අනාගතය පේනවනේ බුදුජානන් වහන්සේට ඉතින් ඒ නිසා දැන් බලන්න මේ වගේ දේශනා අදා අපිට කොච්චර ප්‍රයෝජනයිද මේ වගේ දේශනා නොතිබෙන්න අපිත් තේනම් කියන්නේ අපිට ඕනේ නැහැ කියයි මනුස්ස ලෝකෙම අපි වෙනවා කිය ආයි ආයි මත් බැරි වෙලාවත් මනුස්ස ලෝකෙ ඇවිදින් අපි ඉපදුනොත් අෆ්ගනිස්තානයේ අපි ඉපදුනොත් බටහිර රටක ආයමත් ධර්මයේ
නෑ නිරේ තමයි යන්න වෙන්නේ ආයේ නෑ දැන් ඒ නිසා අපිට මේ බොහොම දුර්ලභ වූ අවස්ථාවක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීම ඒ නිසා පින්වත්නි මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න අපිට උවමනයි අර කරුණු පහ ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග පඤ්ඤා ඊට කලින් මතක තියාගන්න අරක මේ සසරේ යන අය අපි කවුරුත් මේ සංසාරේ යන අය ඊළඟට මතක තියාගන්න අනුන් කළ නොකළ දේවල් අපිට මොකටද මට වැදගත් වෙන්නේ මා කරගත්තු දේ හෝ මා නොකරගත්තු දේ එතකොට ඒක තමා සඳහා සකස් වෙනවා ජීවිතේ එතකොට පින් කරගන්න ආස වෙනවනේ නේ බලන්න පින් වල විදි අපිට හිතා ගන්න බෑ පුංචි දෙයක් කියලා මිනිස්සු කොච්චර පිරිසරණක් ගන්නවද බලන්න කවුරු සැපේට ආසනේ අර සංසාර මන්දිර කියන පොතේ තියෙනවා එඩ්ගා කේසි කියන එක කෙනා විස්තර කරලා ඒක ඇමරිකාවේ එක කාන්තාවක් කෙනා ජීවිතය ගැන අහගන්න එයා මේ අර රත්තරන් බඩු සාප්පුවේ මිනිස්සු ඇවිල්ලා එයාගේ අද්දකේ මුදු වලලු දාලා පින්තූර ගන්නවා ඒකට යාට ගිවනවා එයාගේ අද්දක ඇඟිලිම හරි ලස්සනයි ඉතින් එඩ්ගා කේසි කියන ඔබ මේ කරේ ඔබ මේ ලැබුවේ ඔබ සසරේ කළ දෙයක් ඔබ පෙර භවයක තාපසියක් වසිටිද්දී ඒ තාපසාරාමේ වැසිකිලි ඔබේ අතින් ඔබ පිරිසිදු කළා ඔබේ අතින් ඊ වැසිකිලි පිරිසිදු කිරීම නිසා අද ඔබ ඒ කරපු දේ නිසා අද ඔබට ධනෙ ලැබෙන අද්දිකක් ලැබී ඇත ඒ අධික තුලින් අද ඔබ සැප විඳි. දැන් මම මේ පොඩ්ඩ කිව්වා මේ රටවල ගොඩක් අය ඉවරසතන් වලදී හරියට මේ පිරිසිදු කරන්න පෙළඹුණා. එතකොට ඒකේ තේරුම මොකද්ද? තමා වපුරනදී තමා නිලාගනි. යාදිසං වපත වපතේ බීජං තාදිසං හරතේ පලං. තමා වපුරනදී තමා නිලාගනි. මේ නිසා හරිදී වපුරන්න අපට හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උදව් ලැබෙනවා. ඉතින් පින්වතුන් කල්පනා කරගන්න ඒ නිසා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න ඕමනා තමා උදෙසාය. ඊළඟට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති මේවා මේ අනුස්සති ඒ කියන්නේ සිහි කිරීම නිතර කළ යුත්තේ තමා උදෙසාය. අපිට මේ සසරේ ස්වභාවය බලද්දී මේ පිරිස් පිරිවරාගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක. තම තමා යන ගමනක්. තනි තනු යන ගමනක්. හැබැයි ඉතින් ආය ආයමත් මේ සංසාරේ මුණගැහිච්චයි නැවත නැවත මුණගැහෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකේ ඉවරයක් නැහැ. ඒකේ ඉවරයක් නැහැ. අපේ සංසාරේ මොන ගැහිච්ච අය සම්පූර්ණයෙන් ආය මොන ගැහිලා මිසක් මේ සසර ගමනේ නවත්ත ගන්නවා කියලා කෙනෙක් හිතුවොත් එයාට කවදාවත් ඒක නවත්ත ගන්න නම් බෑ. ඇයි හේතුව? සසරේ මොන ගැහිච්ච අය නැවත නැවත මොන ගැහිීමේ අවසානයක් නැහැ. මිතුරු මොන ගැහෙනවා, සතුරු මොන ගැහෙනවා, වෛරක්කාරී මොන ගැහෙනවා, ආදරේ බැඳන් මොන ගැහෙනවා ඉවරයක් නැහැ. මේ නිසා එකපාරට ඉවර වෙන්නේ නැහැ. හැබැයි මේ සලස්ම තිබ්බොත් මනුස්ස ජීවිතෙන් එයා චුත වෙද්දී එයා යනවා දෙවියන් අතරට. දෙවියන් අතරට එයා ගිය විට එයාට ආයමත් අවස්ථාවක් ලැබෙනවා මේ ධර්මය අසන්න. ආයමත් අවස්ථාවක් ලැබෙනවා මේ ධර්මය ප්‍රගුණ කරන්න. ආයමත් අවස්ථාවක් ලැබෙන මේ ධර්මය අවබෝධ කරන්න. හැබැයි එය නිර්මාණය වෙන්නේ මනුස්ස ජීවිතේ මේ ගත කරන ජීවිතය ඇති වැඩපිළිවෙල අනුවයි. ඉතින් මේ නිසා ඒ තම තමා විසින් කරගන්න ඕන දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුද්ධි අසුද්ධි පච්චත්තං පිරිසුදු වීම හෝ අපිරිසුදු වීම පෞද්ගලික දෙයකයි.
නාඤ්ඤ මඤ්ඤං විසෝදේ තව කෙනෙකුට තව කෙනෙක් පිරිසිදු කළ නොහැක. මේ නිසා මේ ධර්මයේ යද්දි හරි උපකාරයි තමා සඳහා ධර්මයේ ගැනීම. ඒ නිසා අපි සීල දිනාම තේරුම් ගන්නමු අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා අපේ සිත පහදවාගෙන අපිත් මේ ගෞතම ශාසනයේ පිළිසරණ ලබා ගන්න අපට ද වාසනාව ලැබේවා.